දැන් අපිට ඕන අලුත් දේශපාලන පාරක් අපේ රට අවශ්‍ය වෙලා තිබෙනවා. එයි අපේ රටේ මේ දේශපාලන බලවමාරු වෙනුවෙන් ඉතාමත් විනාශකාරී මුඛයකට අපේ රට ඇදගෙන ගිහිල්ලා තිබෙනවා. ඒ බලය ලබා ගැනීම වෙනුවෙන් අපේ රටේ සිදු නොවිය යුතු දේ සිදු වී තිබෙනවා. බලය ලබා ගත්තාට පසුව සිදු නොවිය යුතු දේ සිදු වෙමින් තිබෙනවා. ඔබ හිතන්න බලය ලබා ගැනීම වෙනුවෙන් ජාතිවාදී වෙපොත් ගැටුම් ඇති කරා. අනේකාකාරී සැකේම් බලන තත්ත්වයක් ඇති කරා. දැන් මොන තරම්ද කියනවනම් අද පාස්ක පහරට දින 1000ක් 1000ක් නේද? දින 1000ක් ඉරන් දිනේ තාමත් පාස්ක පහරේ ප්‍රධාන සැකකරුවන් මීට පෙර ඔවුන්ම හඳුන්වා දෙනු ලැබූ මහ පොළකරුවන් කිසිවෙක් කිලදරව කරගන්න සමත් වෙලා නැහැ. මේ ඉල්ලන්නේ මොකක්ද? ඒ 200කට 60ක ප්‍රමාණ 260කට වඩා අධික ප්‍රමාණයක් මිය ගියා. 500 ගණනකට තුවාල සිදු ස්වාමී අහිමුණු බිරින්දේව දරුවන් අහිමුණු දෙමෝපියන් දෙමෝපියන් අහිමුණු දරුවන් තමගේ ඥාති තමගේ හිතවතුන් යුද්ධයකට ගිහිල්ලා නෙවෙයි ගැටුම්කට ගිහිල්ලා නෙවෙයි තමගේ ආගම අනු නේද ඒ ආගම ඇදහිම සඳහා සුද්ධ වූ දිනයක පල්ලියට නේද සහභාගී වීමේ වැරද්ද දෙවියන් වහන්සේ ඉදිරියේ යාඥා කිරීමට මැදිහත් වීමේ වැරද්ද නේද ඒ එය යොමු කරලා කරලා තිබෙන වැරද්ද හැබැයි තාමත් උන්ට යුක්තිය ඉදිරි වෙලා නැහැ මා හිතනවා මේ ආණ්ඩුව මාරු කිරීමේදී අපේ රටේ කතෝලික ප්‍රජාව පමණක් නොවේ සෑම පුරවැසියෙකුම අපේක්ෂා කරා එම ජීවිතවලට සාධාරණත්වය එම ප්‍රහාරේ වැරදි කරුවන්ට දඬුවම සහ ඔවුන් ඉදිරියට කිරීම මොන දේශපාලන උපායයක්ද තිබුණේ කියලා නමුත් අද විශාල සැකයක් සමාජ නිර්මාණ වී තිබෙනවා මේ බලය ලබා ගැනීම සඳහා ලද කරලද කුමන්ත්‍රණයක්ද කියන තරමට මේ සැකේ වර්ධනය වෙලා තිබෙනවා අපටත් ඒ සැකේ තිබෙනවා මා පාර්ලිමේන්තුවේදී මේ පාස්කු ප්‍රහාරය පිළිබඳව විවාදයේදී මා පාර්ලිමේන්තුවේදී පෙන්වා දෙන ලබ ප්‍රධාන කරුණු පහ මෙන්න මේ ප්‍රධාන කරුණු පහට පිළිතුරු සොයාගත්තොත් සැබෑ වග උත්තර කරුවන් හොයාගන්න හම්බ වෙවි කියලා. පළවෙනි එක තමයි 2018 නොවැම්බර් මාසේ 28 වෙනිදා. ඒ කියන්නේ අර දින 52 ආණ්ඩුව තියෙන වෙලාවේ අපි කාලයක් මතක තබා ගන්න. මෛත්‍රීපාල ශ්‍රීසල මහත්මයා රහසේ මහින්ද රාජපක්ෂ මහත්මයා අග්‍රාමාත්‍යවරයා සහ කැබිනට් මණ්ඩලය පත් කරපු දින වකවානුව දින 52. ඒ 52 කාල පරිච්ඡේදයේ තමයි නොවැම්බර් මාසේ 28 තියෙන්නේ. ඒ නොවැම්බර් මාසේ 28 වෙනිදා වවුණු තිව්වලදී පොලිස් නිලධාරීන් දෙදෙනෙක් ඝාතනය කරලා වවුන් සතුව තිබෙන අවි පැහැරගෙන යනවා. ඒක තමයි සහරල්ලා විසින් ඇති කරලද පළමු ප්‍රහාරයේ පළමු ඝාතනය. හැබැයි එහි පරීක්ෂණ සහරල්ලා දිසාවට යොමු වෙනවා වෙනුවට හිටපු එල්ටීටී ක්‍රියාකාරකකින් දෙසට පැවරි පැටවීම සඳහා කවර හෝ කෙනෙක් ප්‍රයත්නයක් දරලා තිබෙනවා ඒ ප්‍රයත්න දැරුවේ කවුද මොකද වවුනතිව ප්‍රහාරේ සහරාල්ලගේ පළමු පොලිස් නිලධාරීන් වෙත එල්ල කරලාද ප්‍රහාරේ ඒ පිටිපස හරීම පරීක්ෂණ ගියා නම් අප්‍රේල් මාසේ 21 වෙනිදා මේ ප්‍රහාරය සිදුවන්නේ නේ එහෙනම් ඒ හිටපු එල්ටීටී ක්‍රියාකාරීන් වෙත පැවරීම සඳහා හිතාමතා කවුරු වරි මේ පරීක්ෂණ විනාතකට යොමු කරාද ඒක පිළිබඳව පිළිතුරක් ලබා දී යුතුයි දෙක මේ ප්‍රහාරයේ සිදුවීම පිළිබඳව මේ ප්‍රහාරයේ සිදුවීම පිළිබඳව ජාත්‍යන්තර විවිධෝත්තු සංවිධාන විසින් තොරතුරු ලබා දෙන්න ලැබුණා හැබැයි ජාත්‍යන්තර ඔත්තු සංවිධාන විසින් තොරතුරු දුන්නේ ඉන්දියාව විසින් තොරතුරු ලබා දෙනු ලැබුවේ ඉන්දියාවේ සිදුවීමක් පිළිබඳ නෙවෙයි ඉන්දියාව විසින් තොරතුරු ලබා දෙනු ලැබුවේ ලංකාවේ ක්‍රියාවලියක් පිළිබඳව එහෙනම් ඉන්දියාවට එමතරු ඉන්දියාවේ ඔත්තු සේවාවන් වෙත එමතරුතු ලබා දී යුතුවන්නේ ලංකාවේ කවුරු හෝ කෙනෙක් සාධාරණ මොකද මේක තමිල්නාඩුවේ සිද්ධ වෙච්ච සිදුවීමක් නම් තමිල්නාඩුවේ සිද්ධ වෙච්ච සිදුවීමක් නම් තමිල්නාඩුවේ අයට අපිට කියන්න පුළුවන් හැබැයි ලංකාවේ සිද්ධ වෙච්ච සිදුවීමක්
ඉන්දියානු වෘත්ති සේවාවන් විසින් ලංකාවට වාර්තා කරනවා නම් ඉන්දියානු වෘත්ති සේවාවට එමතරතුරු ලැබෙන්නේ ලංකාවෙන් සරලයි නේද එහෙම නැතුව මේ ලැබෙන්නේ එහෙමනම් ඒ තොරතුරු දෙස බලපුවහම ඒ තොරතුරු ලබා දෙමි ඉතාම සමීපතම තොරතුරු වෙනනම් ඔබේ ඩිඩී කාඩ් නම්බර්ස් 21 ද පහර සිද්ධ වෙන බව ඒ කියන්නේ 20 ද රාත්‍රී වෙන තොරතුරු තිබෙන 21 ද පහර සිද්ධ වෙන බව එදා පාන්දර වෙන තොරතුරු වල තියෙන්නේ පල්ලිවල තමයි පහරේ සිද්ධ වෙන බව මොන්සයිකලයක් අප්‍රේල් මාසේ 16 වෙනිදා කාන්තම් කුඩි වල පුපුරාගත්තු බව සමීප තොරතුරු හැබැයි ඒ තොරතුරු වලින් වැදගත් තොරතුරු කීපයක් තිබෙනවා ප්‍රහාරය වළක්වා ගත හැකි මෙවැනි සමීපත තොරතුරු ලැබුණා නම් ප්‍රහාරය වළක්වා ගැනීමට සරිලා ඉතාම සමීපත තොරතුරු තිබුණා ඔවුන් බත්තර මුල්ල ප්‍රදේශයෙන් සපත්තු බෑග් ආදි ප්‍රහාරයට අවශ්‍ය වෙන උපකරණ මිල දී ගන්නවා ඇයි ඒ තොරතුරු එන්නේ නැත්තේ ඔවුන් පානදුර ප්‍රදේශය කියලා නිවාසයක් ගන්නවා ඇයි ඒ තොරතුරු එන්නේ නැත්තේ ඔවුන් පානදුර ප්‍රදේශයේ ගිහිල්ලා මේ පිපිරීමට අවශ්‍ය වෙන මොකද්ද වෙඩි ඒ ඒ ඒ පුපුරන ද්‍රව්‍ය සලසුම් කරනවා. ඇයි ඒ තොරතුරු එන්නේ? ඒක පරීක්ෂණය හරහා පිළිදරව් වෙන්නේ. මෙවැනි සමීපතම තොරතුරු ලැබුණා නම් ඇයි මෙවැනි තොරතුරු ගලාගෙන ආවී නැත්තේ? ඒක අතිවැදගත් මේ පරීක්ෂණයේ. අපි කිව්වා ඒක පරීක්ෂණ කළ ඉල්දරව් කරා. ඇයි මේ තොරතුරු ආවේ? තුන්වෙනි කරුණ හැටියට අපි විසින් ඉදිරිපත් කරා තාජ් හෝටලේ බෝම්බ පුපුරවා ගන්න ආපු ජමීල් කියන පුද්ගලයාට බෝම්බ පුපුරවා ගන්න බැරි වුණා. ඉන්පසු ඔහු දෙහිවල ප්‍රදේශයේ ලැබුම් මහලක ගිල්ලා නතර වෙලා මුස්ලිම් දේවස්ථානයකට ගිහිලා යාඥා කරනවා. මුස්ලිම් දේවස්ථානයේදී ඔහු පිළිබඳ සැකයක් ඇති වෙලා එහි ඉන්න මුරකරු ඔහු ප්‍රශ්න කරනවා. ප්‍රශ්න කරාට පසුව ඔහුගේ බිරිඳට දුරකථන යමුතුමක් අරගෙන නෑ ඔහු මේ සාමාන්‍ය කෙනෙක් කියලා තහවුරු කරාට පසුව නිදහස් කරනවා. ඊට ටික මොහොතකට පසුව ඒතර ජමීල් තාජ් හෝටලේ බෝම්බ පුපුරවගනත් නෑ දෙහිවල ලැබුම් හල පුපුරවගනත් නෑ හැබැයි බුද්ධියන්සේ නිලධාරී ජමීල්ගේ ගෙදර යනවා. කොහොමද යන්නේ? එහෙනම් ජමීල් සහ රාජ්‍ය ඔත්තු සේවා සංවිධානය අතර සබඳතාවය කුමක්ද? ඒක අපි දැනගන්න. හතරවෙනි කරුණ මෙම ප්‍රහාරය ISIS සංවිධානයට බාර ගන්න කියලා මෙහි ඉඳන් කතා කරපු කෙනාට දුරකථන ඇමතුමක් දීලා ඒක බාර ගන්න කියලා කිව්වේ කවුද? මේ කරුණ කියන්න. මේ කරුණ හොයාගත්තාම අපි එතන මෙහි අගමුල ලියා ගන්න පුළුවන් වේවි කියලා. මා මේ කියන්න හදන්නේ මොකක්ද? අපේ රටේ බලවෝ මාරුන් වෙනුවෙන් එවැනි දේ සිදුවෙනවා නම් අපි කවර රටකද ජීවත් වෙන්නේ කියලා අපි කල්පනා කරන්න ඕනේ. ඔබ දකින්නේ නැති මේ ඊයේ පෙරේදා බොරෙල්ලි අත්බෝම්බය තිබීම පිළිබඳ සිදුවීම් පොලිසිය විසින් අත්අඩංගුවට ගන්න ලබන්නේ දීර්ඝ කාලයක් ඉපද දේවස්ථානේ නේද පිරිසිදු කරන්න මෙදියත් වෙච්ච කෙනා. හැබැයි ਉਹ බෝම්බ දකින්නද කෙනා? මාදක කාදිනලුන් වාසේ එයි තිබෙන CCTV දර්ශන පෙන්නලා කිව්වා. නෑ බෝම්බ ගෙනාපු කෙනා උදී ඇවිල්ලා තිනෝ. ගෙනාපු කෙනාමගේ සමීප රූප රාම පවා පෙන්නනවා. ඒතර පොලිසිය ඒ තරම් බොළඳද ඕගොල්ලෝ හිතන්නේ? මේ හවස්තරේ විතර අපේ මාක්පනත් මාක්ම ඉන්නනේ පොලිසිය ඒතර පොළඳද එහෙම නැහැ. හරි සාමාන්‍ය අපි දන්නවා අපේ රටේ පොලිසියට හොඳ ඉවක් තියෙනවා. හොඳ ඉවක් තියෙනවා. අපේ රටේ ඕනෑම නමගිය අපරාධයක් සිදුවීම ආන්දෝලනයට තුඩු දීලා විශාල ප්‍රවෘත්ති නිර්මාණය වෙනවා. දවස් දෙකක් කරනකොට ඒ සියල්ල ඉල්දරව කරනවා. මට හිතා මේ රටේ සිදුවෙච්ච බොහෝ ඝාතනයන් තිබෙනවා. බොහෝ අපරාධ තිබෙනවා. පොලිස් දෙපාර්තමේන්තු නිලධාරීන් පැය 24ක් යන මත්තෙන් අගමුළු හොයාගන්න. අඟලුවා වල සිද්ධ වූ ඝාතනි. එහෙම නැත්නම් අපි දැක්කා අර බෑග් එකක තරුණයා කපා කොටාගෙන දාපු එක.
आंदोलन तुरी हेम अपराधे इतना कटिकाल समर्थन पोलिस डिपार्टमेंट अपे राटे वेलन अपराध तिबिनवा अपराध तिबिनवा मे वेलन सह एलिदर शिवलू अपराध देशपालन रखवार लसंत गिगातनि होयागन्न बेरुवा पोतुल जयंत्र पहर दिन होयागन्न बेरुवा किड्नाट पहर दिन होयागन्न बेरुवा एक्टल गोड पहरगन याम होयागन्न बेरुवा अपे इतनद पुलिस डिपार्टमेंट अध्यक्षय केले नै सियल देशपालन रखवन्न सहित अपराध නම් අපිට ඒ නියමන අනුව මේ දේවස්ථානයේ සිදුවෙච්ච සිදුවීම පොලිස් දෙපාර්තමේන්තුවේ ඒ තරම් ලඳ බලද තේ ඔවුන් ඒ පරීක්ෂා කරන්නේ හවස්වරුයි CCTV දර්ශන නෙවෙයි හරිනම් සතියකට එහා පැත්තේ නම් පරීක්ෂා කරනවා හැබැයි උදේ බලන්නේ නැහැ සැකයක් නැද්ද මේ සියල්ල ඒ නිසාම ඔබට පෙන්වන්න හදන එක සිදුවීම අපේ රටේ දේශපාලන මොන තරම් विनाशकारी अपराधकारी विनाशकारी अपराधकारी देशपालन अपराधकारी देशपालन